හෙලෝ ගයිස් කොහොමද ඉතින් කට්ටියටම ඉතින් ඔන්න අතාරං ඇවිල්ලා තිනෝ ෆ්‍රී ෆයර් ලැක්ෆික්ස් වීඩියෝ එකක් එමියුලේටර් එකේ වගේම මගේ PC එකේ දැන්ට හදලා තියෙන සෙටින්ස් ටිකත් ඔක්කොම මම අරන් ඇවිල්ලා තිනෝ ලැක්ෆික්ස් වෙන්න ඕමනා වෙන. ඉතින් හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද කරන්න කියලා. ඉතින් බොයිස් මම ගේම් එක පැත්තට වගේම එමියුලේටරේ පැත්තට යන්න කලින් මම PC එකේ සෙටින්ස් ටික හදලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඉතින් මුලින්ම ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන සර්ච් බාර් එකට ගිහිල්ලා එඩිට් පවර් ප්ලෑන් කියලා සර්ච් කරගන්න. සර්ච් කරගෙන මෙන්න මෙතන පවර් ඔප්ෂන් කියන එකට යන්න. ඉතින් ඒක දාගන්න ඕනේ හයි පර්ෆෝමන්ස් කියන එක. ඉතින් ඔයගොල්ලෝගේ මෙන්න මේ විදිහට ඊතලේ මෙතනින් හයිඩ් වෙලා තිබ්බොත් හයි පර්ෆෝමන්ස් කියන එක. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ෂෝ ඇඩිෂනල් ප්ලෑන්ස් කියන එක උඩ ක්ලික් කරලා මෙතනින් හයි පර්ෆෝමන්ස් කියන එක දාගන්න. ඊට පස්සේ ඒක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ ග්‍රැෆික් සෙටින්ස් කියලා. ග්‍රැෆික් සෙටින්ස් කියලා සර්ච් කරලා අනිවාර්යයෙන්ම මේ ටික් එක ඔන් කරගන්න. ඔන් කරලා ඔයගොල්ලෝ රීස්ටාර්ට් පාරක් දාගෙන එන්න මැෂින් එක. ඊට පස්සේ මෙතන බ්‍රවුස් කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයගොල්ලෝගේ මෙන්න මෙතනින් ෆ්‍රී ෆයර් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න. ඉතින් මම ඇඩ් කරලා තියන්නේ ඒ දෙකම. ඉතින් මගේ ඔටෝ ඇඩ් වෙලා තිබ්බා. ඊට පස්සේ මෙතනින් ඔප්ෂන් ගිහිල්ලා මේක හයි පර්ෆෝමන්ස් කියන එකට දාන්න. ඉතින් මේකෙත් ඇඩ් වෙලා නම් තිබ්බේ හයි පර්ෆෝමන්ස් කියන එකට දාන්න. හරි. ඊළඟට ඔයගොල්ලෝ සර්ච් කරගන්න ඕනේ බොයිස් සිස්ටම් කන්ෆිගරේෂන් කියලා. ඊට පස්සේ සිස්ටම් කන්ෆිගරේෂන් එක ඇතුළට ගිහිල්ලා දෙවනියට තියෙන බූට් ටැබ් එක ඇතුළට යන්න. හරි. ඊට පස්සේ ඒකේ තියෙන ඇඩ්වාන්ස් ඔප්ෂන් කිනුකට ක්ලික් කරන්න. ක්ලික් කරලා එතන නම්බර් ඔෆ් ප්‍රොසෙස් එකට ටික් එක දාගන්න. අනිවාර්යයෙන් මේක ටික් එක දාලා නෙමෙයි ඉන්නේ, ඒක ඉන්නේ මෙන්න මේ විදිහට. ටික් එක දාන්න නැතුව ලොජිකල් ප්‍රොසෙස් ගන්න එක තමයි වැටලා ඉන්නේ. ඉතින් ඒක ඕගොල්ලෝ ටික් එක දාලා ඒකේ තියෙන උපරිම ප්‍රොසෙස් ගන්නට දාන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝගේ 12 මගේ 12ක් තියෙනවා පෙන්නනවා. ඉතින් මම 12 එකින්ද දැම්මේ. ඕගොල්ලෝ සමහරට මට වඩා අඩු වෙන්නත් පුළුවන්, සමහරට මට වඩා ගොඩාක් වැඩි වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඒකේ කොහොමද තියෙන උපරිම ගන්නට දාලා ඕකේ කරලා apply කරලා ආයෙත් ඕකේ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මැෂින් එක රීස්ටාර්ට් කරන්න කියලා ඉල්ලයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මැෂින් එක රීස්ටාර්ට් කරගෙන එන්න. ඉතින් ඕගොල්ලන්ට තවත් lag එක fix කරන්න ඕන. ඕගොල්ලන්ට පුළුවන් desktop එකේ ඕගොල්ලොන්ගේ this PC එක shortcut එකක් විදිහට තියෙනවා නම්, ඉතින් ඒක right click කරලා properties ගිහිල්ලාත් ඕගොල්ලෝ මෙන්න මේ window එක open කරගන්න පුළුවන්. නැත්නම් මේ මං කියපු විදිහට මේ window එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා advanced system settings කියලා එකක්. ඉතින් එන්නේ කුඩ click කරන්න. ඊට පස්සේ boys මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඒකෙන් තුන්වෙනියට තියෙන advanced කියන tab එකට ගිහිල්ලා ඕගොල්ලෝ ඒකේ settings කියන එකට යන්න. පළවෙනි settings එක performance වල තියෙන. ඊට පස්සේ ඕගොල්ලෝ දාගන්න ඕනේ මෙන්න මෙතන තියෙන adjust for best performance කියන එක tick එක දාගන්න. දාලා ඕගොල්ලොන්ගේ මෙන්න මේ පල්ලෙහා තියෙන box ටිකක් පේනවා තිය එක එක ඒවා දාලා smooth edges of screen font කියන එක tick එක දාගන්න. ඊට පස්සේ show thumbnail instead of icons කියන එක tick දෙක දාගන්න. tick එක දාගන්න. ඉතින් ඒ දෙකේ tick දෙක දාලා ඕගොල්ලොන්ට පුළුවන් මේක apply කරලා okay කරන්න. හරි, දැන් අපි යමු emulator settings පැත්තට. ඉතින් emulator settings පැත්තට ආවොත් emulator එක මම use කරන version එක තමයි latest version එක. මම link පාලා description එකේ දාලා තියන්නම්. Bluestacks 5 එකේ performance පැත්තට ආවට පස්සේ ඉතින් මගේ cost දාලා තිනු 4. ඊට පස්සේ මගේ memory එක මම මෙතනින් custom ගිහිල්ලා 8192 දාලා තිනු 8GB වගේ. ඉතින් ඔගොල්ලෝ 16GB තියෙනවා නම් 8GB දාලා බලන්න. ඒක 8GB තියෙනවා නම් 8GB ම දැම්ම පොඩ්ඩක් struck වෙන්න පුළුවන්. ඉතින් 8GB තියෙනවා අනිවාර්යයෙන්ම 4 වගේ දාලා බලන්න. හයි 4GB මෙතනින් සිලෙක්ට් කරන්න. ඉතින් 4GB තියෙනවා 2GB සිලෙක්ට් කරන්න. 2GB තියෙනවා නම් 1GB ගහන්න බෑ. ඇත්තම කිව්වොත් ලැග් වෙනවා මොන සෙටින්ස් ඇදුවත් ඒක ලැග් වෙනවා. ඉතින් 8GB තියෙනවා නම් 4 දාගන්න. ඉතින් අඩුම 8GB වත් ඕනේ ලැග් එක පොඩ්ඩක් හරි අඩු. ඒ කියන්නේ ලැග් එක අඩු වෙන්න ටිකක් හරි තවත් අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම 8GB වත් තියෙන්න ඕනේ. නැත්නම් FPS drop වෙනවා මාර විදිහට. ඊට පස්සේ මෙතන හයි පර්ෆෝමන්ස් මොඩ් එක හයි පර්ෆෝමන්ස්. ඊට පස්සේ මෙතනින් පළවෙනි එක ටික් එක දාලා FPS 240ට මැදලා තියෙනවා. හරි, ඩිස්ප්ලේ එක පැත්තට ආවට පස්සේ 1920x1080 රෙකමෙන්ඩඩ් රෙසලූෂන් එක දාලා තියෙනවා. ඒ කියන්නේ මට කියලා දාන්න කියලා තියෙනෙත් ඒකමයි, ඒකම දාලා තියෙනවා. ඊට පස්සේ පික්සල් ඩෙන්සිටි එක 240. ඔයගොල්ලෝ පුළුවන් මෙතනින් 240 තමයි මම දාලා තියෙන්නේ. මොකද ගොඩක් අර ඒක DPI එකත් එක්ක මෙව්ව වෙන්නේ. ඊට පස්සේ මේවා නම් ඩිෆෝල්ට්, ඉතුරු ටික නම් ඩිෆෝල්ට් ග්‍රැෆික් සෙටින්ස් ඕපන් GL දාගන්න. මොකද ඩිරෙක්ටර්ස් දැම්මම බ්ලැක් වෙනවා ගොඩක් ගේම් එක ලොබිය. මේකින්ද ඕපන් GL දාලා තියෙනවා. ඊට පස්සේ ඩිවයිස් ඒවත් ෆෝන් එකට ගියාට පස්සේ Asus ROG ෆෝන් මෙතනින් සිලෙක්ට් කරදී ඔයගොල්ලෝ Samsung මොකක් හරි එකක් ඇති S20 Ultra කොයි තියෙන්නේ එනකොට. ඉතින් මම ඒක Asus ROG ෆෝන් 2 දාලා තියෙනවා. දාලා සේව් කරලා ක්ලෝස් කරගන්න.
ඉතින් බොයිස් ඒ වගේ මම යූස් කරන්නේ ප්ලේ ස්ටෝරියෙන් ගන්න ෆ්‍රී ෆයර් එක නෙමේ. ඉතින් x86 version එකක් ඒක link එකක් මම පල්ලෙහා description එකේ දා තියන්න මගේ Google Drive එකට upload කරලා. ඉතින් ඒකත් download කරගන්න. download කරලා දකුණු අත පැත්තේ තියෙන APK කියන කුඩෙන් click කරලා ඒ x86 APK එක add කරගන්න. ඊට පස්සේ ඒක open කරගන්න. ඉතින් ඒක play කරගන්න. මොකද ගොඩක් lag fix හැබැයි බොයිස් ඒකෙන් ගිහිල්ලා ඕගොල්ලොන්ට ටොප් අප් කරන්න බෑ එමියුලේට එකෙන් මොකද බෑන්ඩ් වෙන්න පුළුවන් ඒකින්ද ටොප් අප් කරන්න එපා ඉතින් අවුලක් නැහැ කිසි බය වෙන්න දෙයක් නැහැ බෑන්ඩ් වෙන්නේ නැහැ මම මෙච්චර කල් යූස් කරේ ඒක තමයි ඉතින් බොයිස් ඒ වගේම දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මගේ FPS කොච්චරක් යනවාද කියලා 195යි 192යි ඉතින් ඒ වගේ FPS යනවා ඉතින් අවුලක් නැහැ සුපිරියක් කියලා තමයි කියන්න තියෙන්නේ ඒ වගේම මගේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්නත් අමතක කරන්න එපා ඉතින් අඩුපාඩු ගොඩක් ඇති ඉතින් ඒව හදාගෙන ඉස්සරහට ගේමක් ගහමු ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම subscribe කරන්න අඩු තියෙන අඩුපාඩු comment කරන්න ඉතින් ඉස්සරහට ආයි දිගටම live වෙන්නත් කියලා පොරොත්තු වෙමින් ඉන්නවා මොකද කේස් එක උනේ මේ data scene එක තමයි live වෙන්න විදියක් නැත්තේ ඉතින් ඒකත් මොකක් හරි කරගන්න ඉක්මනටම ඔයගොල්ලෝගේ support එක තමයි ඕනේ ඉතින් 1k ගහන්න subscribe කරලා help එකක් දෙන්න එහෙනම් කොල්ලෝ අපි ගියා හැමෝටම බුදු සරණයි ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න එහෙනම් කොල්ලෝ අපි ගියා